අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 83000 සීමාව ඉක්මවයි කොවිඩ් තුරන් කිරීමට නම් මෙරට 70%ක ජනතාවට එන්නත් කරණ අවශ්‍යයි අනුර කියයි सामान्य पेल विभागीय हेटिन नरंबे कोविड आसादित सिसुंट विशेष विभाग मध्यस्थान विभागीय पेनिसिलिन सिसुंट सह कार्यमंडलेट विशेष बस्रत सेवावाक लंका गमनागमन मंडले सभापति कियाई දැහැමි සමාජයක් ගොඩනැගීමට දරුවන් දහම් පාසල් අධ්‍යාපනයට යොමු වීම අත්‍යවශ්‍යයි අගමැති අවධාරණය කරයි සමගි ජනබලවේග රජයක් යටතේ පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරනවා සජිත් කෙන් පොරොන්දුවක් ප්‍රහාරයට වගකිව යුත්තන් සිටින්නේ විපක්ෂ නායකවරයාගේ වේදිකාවේ රෝහිත ගෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වීමට නියමිතයි මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේද පෙනී සිටින සිසුන් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ හෙට දින සිට එළඹෙන දසවන දින දක්වා පැවැත්වීමට නියමිත මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිවයින පුරා අපේක්ෂකීන් 622352 දෙනෙකු ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 4513ක මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි පාසල් අපේක්ෂකීන් 423746ක් සහ පෞද්ගලික අපේක්ෂකීන් 198606ක් මෙවර පෙනී සිටීමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් සූදානම් කර තිබෙනවා එමෙන්ම COVID-19 ආසාදිත විභාග අපේක්ෂකින් සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපිත කර තිබෙන අතර කොළඹ දිස්ත්‍රික්කයට එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබෙන නිසා ඊට විශේෂ විධි විධාන සකසා තිබෙනවා ඒ සම්බන්ධයෙන් විදුහල්පති වරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡා කර දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා මේ අතර හෙට දින ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පී. රිස් මහතා මෙලෙස අදහස් පළ කළා. අපේ දෙමව්පියන්ට බොහොම පැහැදිලිව අපිට කියන්න පුළුවන් අවශ්‍ය සැලසුම් සියල්ලම සම්පූර්ණයෙන් සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වෙන පරිදි කෙරිලා තිබෙනවා. මේක ඒ දරුවන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛ අවධානය යොමු කරමින් තමයි මේ සමස්ත වැඩපිළිවෙල අපි සකස් කරලා තිබෙන්නේ. විශේෂ මධ්‍යස්ථාන 40ක් තියෙනවා. ප්‍රමුඛකාරී ප්‍රශ්නයක් ඇති වුණොත් දරුවෝ ආසාදිතයෙක් වුණොත් ඒ පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග ගැන කල්ලිඳම්ම හිතා බලලා බොහොම විධිමත් ලෙස ඒ වැඩ කටයුතු සකස් කරලා තිබෙනවා. ඒතර අපිට විශේෂ සහයෝගයක් ලැබුණා ආරක්ෂක ක්ෂේත්‍රවලින් උතුරේ දූපත්වලට ප්‍රශ්න පත්‍රය යැවීම සඳහා නාවක හමුදාව අපිට සහාය දෙනවා. පොලිසිය හැමතැනම උපරිම සහයෝගයක් අපිට දුන්නා. අපි උපරිම උත්සාහය දරනවා මේ විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ වෙනකොට නිකුත් කිරීමට. ඉන්පසු ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට ලංකා ගුරු සංගමයේද සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොටත් මේ විභාගයට මුහුණ දෙන දරුවෝ ගණනාවක්ම කොවිඩ් වසංගතයට බොදු වෙලා තිබෙනවා ආසාදනය වෙලා තිබෙනවා. ඒ වගේම නිරෝධායන වෙන විශාල පිරිසකුත් ඉන්නවා. එවැනි වෙලාවක අපි ලිඛිතවත් ඉල්ලීමක් කරා. නමුත් මේ වන තුරුත් අපේ රටේ ගුරුවරුන්ව එන්නත් කරන්න කිසිදු වැඩපිළිවෙලක් හදලා නැහැ. ඒ වගේම තමයි අපි දැක්ක විභාග කොමසාරිස් සනත් පූජිත මහත්මයාත් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් විභාග කොමසාරිස්තුමා ඉල්ලපු ඉල්ලීමටවත් අඩුමතරමේ ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාර දක්වන්න කටයුතු කළා නැහැ. ඒක ඉතාම ඛේදජනක තත්ත්වයක්. සාමාන්‍ය පෙළ විභාගයට ලබා දීලා තියෙන පාසුකම් ගත්තොත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ එක මූණු ආවරණයක්වත් මේ කාර්ය මණ්ඩලවල ලබා දීලා නැහැ. සාමාන්‍ය පෙළ කාර්ය මණ්ඩලවලට අපි දෙන ෆේස් ෂීල්ඩ් එක අර මූණු ආවරණයක් දීලා තියෙන්නේ එකයි දීලා තියෙන්නේ මධ්‍යස්ථානයකට. එක මධ්‍යස්ථාන එක ගන්න දීලා තියෙන්නේ. ඒක ප්‍රමාණවත් නැහැ. දැන් ඒ වගේම දැන් අපි දන්නවා දැන් සමහර මධ්‍යස්ථාන තියෙන විශේෂයෙන් දැඩි කොවිඩ් ව්‍යාප්තියක් තියෙන ප්‍රදේශවල. දැන් ඒ වගේ මධ්‍යස්ථාන සම්බන්ධ විශේෂ සෞඛ්‍ය අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ සඳහා අවධාරණය වීමකුත් වෙලා නැහැ. එමෙන්ම හෙට දින ඇරඹෙන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටින සිසුන් සහ විභාග කාර්ය මණ්ඩලය සඳහා විශේෂ බස් රථ සේවාවක් ද යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 83000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර යාපනයේ බන්ධනාගාරයේ රැඳවියන් 51 දෙනෙක්ට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
යාපනය බන්ධනාකාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ඊයේ දින රැඳවියන් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි. මේ අතර මේ වන විට බන්ධනාකාර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4932ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 4670 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවයි බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සංචරණ සීමා පනපා ඇති භගවන්තලාව චැප ටන් වතු අයට අයත් පස් කොටසේ සිදුකන ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව COVID-19 වෛරසය ආසාදිනී වූ නව ආසාදිතයින් 6 දිනක හඳුනාගත් බවත් එම ආසාදිතයින් අතර එකම පවුලේ පියා මව දියණිය සිටින බවත් දියණිය භගවන්තලාව ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මාචන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. සංචරණ සීමා පනව ඇති එම වතු අයේ පුත්කලින් 400 දිනක PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එම PCR පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් හෙටු දෙසන පහේ සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ අනුව ගෆූර් පාර, මොහිනාර් මාර්ගය, සින්නතොණ පාර ඇතුළු ප්‍රදේශ හතරක් මෙලෙස හුදකලා බවින් ඉවත් වනු ඇත. කොළඹ නගර සභා බල ප්‍රදේශයේ අද දිනත් කොවිඩ් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. නාගරික සීමාවන්හි අවධානන්ව ජීවත් වන පුත්කලින් සහ වයස වෘතු 60ට වැඩි පුත්කලින් සඳහා අද දිනේ කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කෙරුණා. කොවිඩ් වසංගතයේ තුරන් කිරීමට මෙරට ජනතාවගෙන් 70%කට එන්නත් කිරීමේ අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලක්ෂ 5කට එන්නත් කිරීමේ කරයි කියලා කොවිඩ් වසංගතයේ තුරන් වෙන්නේ නැහැ. ලක්ෂ 10කට එන්නත් කිරීමේ කරයි කියලා කොවිඩ් වසංගතයේ තුරන් වෙන්නේ නැහැ. ඉතින් කොවිඩ් වසංගතයේ තුරන් කිරීම සඳහා 70%ක් එන්නත් කරන්නේ ඕන. හැබැයි කුඩා කොටස් උපයෝග කරගන්නවා ලක්ෂ 5, 10, 15 වගේ එනකොට මරණ ප්‍රමාණය අඩු කරගන්න. ඒ නිසා අපි ජාතික එන්නත් කරන සැලැස්ම හැදුවේ අන්නේම මරණ ප්‍රමාණය අඩු කර ගැනීම ඉලක්ක දකින් නැති. මේ ආණ්ඩුවත් මිය ගියපු හැම කෙනෙක්ම වගේ වාර්තාව සටහන් කරනකොට ඌට හෘද ආබාධ තිබුණු බව, ඌ දියවැඩියාවෙන් පිළුණු බව, ඌ විවිධ රෝගවලින් පිළුණු බව තමයි වාර්තා කරන්නේ. ඒකෙන් කියන්නේ එමිනියයි මිය යාමට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා අපිට ආපු පළවෙනි ලක්ෂ 5 අපි උපයෝග කරගත යුතු වන්නේ සෞඛ්‍ය අංශ කඩාවැටීම වළක්වන්න, කොවිඩ් දෙන්නත කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මෙදියත් වෙන යාන්ත්‍රණය බිඳවට්ටව නොතබාද ගන්න තමයි අරමුණ. ඊළඟ තමයි අවුරුදු 60ට වඩා වැඩි නිදන්ගත රෝග තිබෙන අය. ඒ තමයි ඊළඟ අවදානම තිබෙන්නේ. ඒක තමයි ජාතික එන්නත් කරන සැලැස්ම. හැබැයි අදේ සැලැස්ම මොකද සිදුවී තිබෙන්නේ? ඔබ දැක්කොත් මේ ඉරිදා පුවත්පත්වල වාර්තා කරලා තිබෙන මොකක්ද? එන්නත් විදින්නත් ප්‍රබුලයිස්. අපි ආනවා ජාතික එන්නත් කරන සැලැස්ම ප්‍රබු කණ්ඩායමක් කියලා එකක් හිටියේ. හැබැයි එන්නත් විදින්නත් ප්‍රබුලයිස්තු ඔක්කොටම කලින් මන්ත්‍රීවරුන්ට මා පිළිගන්න මන්ත්‍රීවරුන්ගේ 60ට වඩා වැඩි අය හොඳයි ප්‍රමුඛතාවයකට එනවා නිදන්ගත රෝගවලින් පෙළන අය ප්‍රමුඛතාවයකට එනවා ඔව් මන්ත්‍රී කෙනෙක් නෙවෙයි හැබැයි අපේ රටේ මොකද වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම ප්‍රමුඛතාවයට එන මොන අසිෂ්ඨ පාලකයද මේ කොවිඩ් වසංගතේ බලඳුනොත් වැඩිපුර මිය යාමට ඉඩකඩ තිබෙන අයති හිටියදී ඒ අයගෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුට ආපු කෙනා ඉක්මනින් ගිහිල්ලා ගහ ගන්න තරම් මොනතරම් මුක්ත මනසක් තියෙන මන්ත්‍රීවරුද කියලා ඔබ තේරුණා දැහැමී සමාජයක් බිහි කිරීමට නම් දරුවන් දහම් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සාසනාරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උපහාර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. මෙම උත්සවයේදී හම්බන්තොට සාසනාරක්ෂක මණ්ඩලයේ හිමිවරු 7 නමකට අග්‍රාමාත්‍යවරයා අතින්ද අනිකුත් හිමිවරුන්ට මැති ඇමතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින්ද උපහාර ප්‍රදානය සිදු කෙරුණා. වසර 4කට ආසන්න කාලයක් සාසනාරක්ෂක මණ්ඩලය වෙනුවෙන් කළ සේවයේ අගයමින් මහා සංඝරත්නය උදෙසා මෙම උපහාර උළෙල පැවැත්වුණා. දිස්ත්‍රික් සාසනාරක්ෂක මණ්ඩලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණා. පසුින්ම දහම් පාසල් වල උගන්වන ගුරුවරු මේ දරුවන්ට උගන්වන්නේ කිසිම වේතනයක් කිසි දෙයක් නොලබ. ඔවුන්ගේ කාලයෙන් වැඩිදෙනෙක් ගුරුවරු ඔවුන්ට මංගේ දවස් පහ වැඩ කරලා ඉන්නෝ අඩු දිනය දහම් පාසල් වෙනුවෙන් පසුින්ම දුන්න එක අපි හැම අවස්ථාවකම එය දිලිගන්න ඕනේ කියන විශ්වාසයක් අපිට තියෙනවා. දහම් පාසල් තුලින් දරුවන් යහපත් පුරවැසියන් කරන්න පුළුවන් කියන විශ්වාසයක් අපිට තියෙනවා. පිරිය ගෙවල් වල බැලුවොත් පිරිලා ඉන්න වැඩි දෙනාගේ වැඩි දෙනෙක් දහම් පාසලකටවත් ගියපු නැති අය වැරදක්. දහම් පාසලකට ගියන් පස්සේ ළමයෙකුගේ ඇහිවීම ළමයෙක් දහමට ලැබිය යාවක් ඇති කිරීම ඒ තුළින් සමාජයේ ඇහිවීමක් ඇති වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ තුළින් තමයි රටක් දැහැමි සමාජයක් ගොඩනගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා.
විශ්වාස කරන්න. සමගි ජනබල වේග රජයක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් 45 වන විපක්ෂ නායක ජංගම සේවය අද හම්බන්තොට බඳකිරි ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මම අහන්න කැමතියි ඇයි මේ වර්තමාන රජය මේ රටටත් ජනතාවටත් බොරු කරන්නේ ඇයි පාස්කු ප්‍රහාරේ ඒ ප්‍රධාන මොලකරුවන් එළියට ඉදිරිපත් කරන්නේ නැහැ ඇයි මේ තොරතුරු හංගන් ඉන්නේ කාගෙන්ද මේව හංගන්නේ පාස්කු ප්‍රහාරේ නායකයෝගේ වතගොත තොරතුරු හංගන්නද 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ මේ පාස්කු ප්‍රහාරෙන් ඒ විපතටපත් වුණු ජනතාව ඒ ජීවිත අහිමි වුණු ජනතාව මේ රජයේ කරේ දේශපාලන පාපන්දුවක් හැටියට සැලකීම දේශපාලන වාසිතකාද වේදිකාවක් වේදිකාවක් පාසා මේ පොදු ජන පෙරමුණ බොරු බේගල්ලද දැන්නේ ඒ ආගමික නායකතුමාම කියනවා මේ ක්‍රියාව විශ්වාස කරන්න බැහැයි කියලා මේ වැඩපිළිවෙල පිළිබඳව කිසිම සතුටක් නැහැයි කියලා එහෙනම් මං අහන්න කැමති ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී බෙරිහන් දීලා වේදිකාවල් දෙවනත් කරපු ඒ මහා වීරයන්ගෙන් මං අහන්න කැමති ඇයි තමුන්නාන්සලා පාස්කු ප්‍රහාරේ සැබෑ තොරතුරු ජනතාවට එලි දක්වන්නේ නැත් ඇයි මේව හංගන්නේ අපිට අහන්නට ලැබෙනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු යම් යම් පිරිස් දැන් පිට රටවල් වලට ගිහිල්ලා ගිහිල්ලා නෙමෙයි මේ රටින් පන්නලලු මේ යන කතා දැන් රටේ ජනතාවට විශ්වාසයක් නැහැ මේ පාස්කු ප්‍රහාර ඒ ක්‍රියාවලිය මේ ආණ්ඩුව හරියට විභාග කරයි කියලා කිසිම විශ්වාසයක් නැහැ මම පණිවිඩයක් දෙන්න ලෑස්ති සමගි ජන බලවේගයේ රජයක් යටතේ ඉවරදි පිරිසිදු පරීක්ෂණයක් අපි පවත්වනවා කිසිම කෙනෙක් බේරන්න අපි කටයුතු කරන්නේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පිරිස මේවන විට සිටින්නේ විපක්ෂ නායකවරයා සමග බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. එය අද කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මං හිතන්නේ රජිත් ප්‍රේමදාස මහත්තයාට අර කියවෙන්න ඕන දේ කියුණා. ඒ වෙන මුකුත් නෙවෙයි මරණීය දඬනය ලබා දෙනවා කියලා එයාගේ ආණ්ඩුවක් ආවට පස්සේ. එහෙනම් හරිම දේ තමයි ඒ කණ්ඩායමට කඹ ටිකක් අරගන්න ඕන. මොකද මේක සිද්ධ වුණේ රජිත් ප්‍රේමදාස මහත්තයා නියෝජ්‍ය නායකය හැටියට හිටපු යහපාලන ආණ්ඩුවේ. සජිත් ප්‍රේමදාස මහත්තයා රටවටේ ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති කරලා රනිල් වික්‍රමසිංහව අගමැති කරලා පූජිතව පොලිස්පති කරලා හේමසිරිව ආරක්ෂක ලේකම් කරපු ආණ්ඩුවේ සිද්ධ වෙච්ච දේ මේ. ඒකෙන් තමයි ජීවිත ගණනක් අහිමි වුණේ. තමන් කැපවීම තමන්ගේ කාර්යභාරය හරියාකාරව ඉටු නොකරපු රාජ්‍ය ආරක්ෂාව බිඳුවට දාලා බුද්ධ්‍යාංශ නිලධාරීන්ව හිරගෙවල් වල දාලා බුද්ධ්‍යාංශ අකර්මණ්‍ය කළා. රටේ ආරක්ෂාව අංශභාගේ හදවන්න වග කියපු මේ පාප කර්මයට වග කියනවා මේගොල්ලෝ. ඇස් දෙක වහගෙන බලන් ඉඳලා බුදු පිළම කඩනකොට ලිපිගොනු යට ගහලා ඒ පොලිසියට කරන්න දෙන්නේ නැතුව CID එක බාරයට අරගෙන මාවනැල්ලේ සිද්ධියේ හරියාකාරව ඒ සම්බන්ධයෙන් අයට නිසි දඬුවම් ටික ලබා දුන්නා නම් ඔය සිදුවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ අයව හරියට හොයාගත්තා නම් හොයන්න දුන්නේ නැහැ. ඒක සම්පූර්ණ වග කියනවා. ඒ ඉන්න උන්නහල ටික කායක දින්නේ නැහැ. අනේ සජිත් ප්‍රේමදාස මහත්තයෝ ජාත්‍යන්තරේ යන්නත් එපා මේකේ ඉන්නේ අවල්ලන්නේ. එහෙම නැත්නම් වෙන කොහොත් යන්න එපා තමන්ගේ වේදිකාවේ පිටිපස්සේ හැල්ල බලන්න. එතකොට අල්ල ගන්න පුළුවන්. අන්න අල්ලගෙන ඉවරලා දෙන්න පුළුවන් දඬුවම දෙන්න. හැබැයි අපිට වගකීමක් තියෙනවා. අපි නීතියානුකූලව පත් කරපු කොමිසමෙන් ඒ ලබා දීලා තියෙන නිර්දේශات මින් ඉදිරියට රටේ මෙවැනි දෙයක් සිදු නොවෙන්න අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙවැනි දේවක් ආයෙ සිදු නොවෙන්න වැඩ කරනවා. වත්මන් රජය බලය ලබා ගැනීමේ අරමුණින් පාස්කු ප්‍රහාරය දියත් කරන්නට ඇති බවට මේවන විට සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මොන වැඩේ? සහරාන් පසුපස හඹාගිය ඒ දක්ෂ බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගන්න ඔක්තෝබර් මාසයේ 25. මොකද දාන චෝදනාව? එවකට ජනාධිපතිවරයාව හිටි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඝාතනය කරන්න. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරයි කියලා අර කොහෙවත් ඉඳන් හොයාගත්තු මිනිහෙක් නාමල් කුමාර කියලා පුද්ගලෙක් දාලා ඔන්න ඝාතන කුමන්ත්‍රණයක් එළියට දාලා නාලක සිල්වාව අත්අඩංගුවට ගන්න. ඒ පසුපතලය නිර්මාණය කරේ සහරාන්ට නිදහසේ මේ රට ඇතුළත කටයුතු කරන්න අවශ්‍ය භූමිකාව තමයි හදලා දුන්නේ. කෝ දැන් නාලක සිල්වාගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන දැන් මොනවද දෙලා තියෙන්නේ? ඒව ගැන වගක් නැහැ. යම්කිසි හදිසි ස්ත්‍යක් මගෙන් මෙහෙවල තමයි සහරාන් ප්‍රහාරය එල්ල කරේ. එතන සහරාන්ගේ සැබෑ ගෝඩ්ෆාදර් කවුද? ඌව මෙහෙව්වේ කවුද කියන එක සොයාගන්න නොහැකි වීමක් විදිහට නෙමෙයි අපි දකින්නේ ඒවා යටපත් කිරීමක් විදිහට තමයි මේ කොමිෂන් වාර්තාවදී හැබලා පොම අපිට පේන්නේ. විශාල පිරිසක් ආබාධිතයෝ කරලා, පෞල් විශාල පිරිසක් අසරණ කරලා, දේවස්ථාන විශාල ප්‍රමාණයක් විනාශ කරලා, අපේ රටේ සංචාරක කර්මාන්තය සම්පූර්ණ
නැත්තරම නැති කරලා රටේ කීර්ති නාමය නැති කරලා කරපු මේ ප්‍රහාරය බලවේනියෙන් නිදාගත්තු උපරටියක් විදිහට තමයි අපිට දැන් දකින්නේ මේ මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු මේ කරුණු කාරණාත් එක්ක ගලපලා බලනවා කොහෙන් නාලක සිල්ල මහත්තයාගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණේ තොරතුරු කොහෙන් නාමල් කුමාරලා කවුරුත් නැහැ දැන් ඒ වගේම ගම්ම්‍ය වෙන්නේ ම්ලේච්ඡ ප්‍රහාරය බලවේනියෙන් නිදාගත්තු මහා පාවාදීමක් සැලැස්මක් කියනවා පාස්කු කොමිසම මේ වර්තාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ වර්තාවේ හොඳ පැත්තකුත් තියෙනවා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය තැනැත්තන් වන්දි ලබා දීමත් ඒ වගේම තුවාල වූ තැනැත්තන්ට වන්දි ලබා දීමත් ඒ වගේම බරපතල තුවාල ලබා තාමත් සුව නොවුණු තැනැත්තන්ට විශේෂඥ වෛද්‍ය සහාය ලබා දීම සඳහා විදේශ රටවලට ගෙන යා යුතු නම් ඒ සඳහා අවශ්‍ය සහන ලබා දීම කළ යුතු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශ අතර විශේෂයෙන් තිබෙනවා මම දකින්නේ රජයට විශාල වගකීමක් තියෙනවා රජය පිළිබඳ ජනතා විශ්වාසය ආරක්ෂා කරන්න. ඒ නිසා තාම වගකීමෙන් කටයුතු කරන්න ඕන මොහොතක් මේ මොහොතේ රජය. විශේෂයෙන්ම රජය කැබිනට් අනුකමිටුව පත් කිරීම තුළ. ඒ අනුකමිටුවට පත් වෙච්ච පුද්ගලයන් සම්බන්ධ සමාජයේ ඇති වෙච්ච මතවාදයන් තුලින් රජයට යම් අගතියක් වුණා කියන එක රජ නියෝජනය කරන උදවිය හැටියට අපිට මේ මොහොතේ පිළිගන්න වෙනවා. කාදිල් මැතිතුමා කිව්වා මේ මේ අටපස් සෙට් එකක් දාලා මේ මේ ආයිවර්ෂණයක් කරන්න මොකටද කියලා. කිතුනෝන බලාපොරොත්තුනේ මේක නෙමෙයිනේ මේ ආණ්ඩුවේ. මේ ආණ්ඩුව සපතකලේ ඒක නෙමෙයිනේ. අද කවුරුත් නැහැනේ. අද වගකීත්වෙක් නැහැ. අද මෛත්‍රීපාල මහත්තයාගේ නම තියෙනවා. අනි කිසිම නීතිමේ රාමුව තුල වග කියන්න කෙනෙක් නැහැ. මේක මේ කොලේ වහලා ගෙහින්ලක්. අපිට ලැබිච්ච වර්තාව 528ක් 29ක් තියෙනවා. ඒකට ඇමනුන් සමග පොදු 750ක විතර වර්තාවක්. ඒක ඇත්තම කාරණා. ඉතින් බලනකොට අපේ රට ඇසිරෙන ආකාරය අපේ රටේ මේ ක්‍රමවේද ඉතාමත් හාස්‍ය ලක්වන ක්‍රමවේදයක් බවට පත් වෙනවා. ඉස්සර කාලේ අපේ ගමේ කියවණක් තිබුණා. මුවාට ගහන්න බැරුණාම ගෙදර තියෙන මුව හැමතරට තලි බාන්න. මේ පාස්කු කොමසම හරියට මුව හැමතරට තලි බාන කොමසමක් බවට පත් වෙනවා. එදා මේක නිර්මාණය වෙන්න පාර කැපුණේ කොතනද කියලාත් අපි දන්නවනේ දින 52 සන්දර්ශනයක් පැවැත්තුවා අපේ ආණ්ඩුව මහරෑ හොරකම් කරගත්තා ඊට පස්සේ එතනින් පස්සේ මෙරටේ මේ සහරාන්ල පිළිබඳ පරීක්ෂණ කරපු නාලක සිල්වල අත්අඩංගුවට ගන්න අර වාචාලකම් දොඩවන නාමල් කුමාර කියන මිනිස්යාගේ හඬපටයක් අරගෙන නාලක සිල්වා මැතිතුමා එතුමා අත්අඩංගුවට ගන්නවා හැබැයි නාලක සිල්වා එළිය හිටියා නම් අද සහරාන්ල කූඩුවේ හිර කූඩුවේ මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැහැ මේකේ ආපස්සට ගිල බලපුවාම මේ රංගනයට දායක දීපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපිට කියන්න තියෙන්නේ අනේ වෙච්ච දෙයක් කියන එක තමයි පෞද්ගලිකංශයේ සහ අර්ධරාජ්‍ය ආයතනවල යම් සේවකයෙකුගේ සේවය අවසන් කිරීමේ උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇති බව අමාත්‍ය නිවල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. පෞද්ගලික අංශයේ සහ අර්ධරාජ්‍ය ආයතනවල යම් සේවකයෙකුගේ සේවය අදාළ ආයතනයේ අවශ්‍යතාවය පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබා දිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇති බව කම්කරු අමාත්‍ය නිවල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය 25 වෙනිදා කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රබත් චන්ද්‍රකීර්ති මහතා විසින් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව 1971 අංක 25 දරන කම්කරුවන්ගේ ආරක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනතට ප්‍රකාරව 2005 ප්‍රකාශයට පත් කළ අදාළ වන්දි සූත්‍රයට අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් 12,50,000ක්. සෞභාග්‍ය දැක්මට අනුව කම්කරු ජනතාවට උපරිම සහනයක් සැලසීමේ පරමාර්ථය පෙරදරි කරගෙන පැවති 12,50,000 හසකෝ වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙම වන්දි මුදල වැඩි කරනු ලැබුවේ වසර 15කට පමණ පසුවයි. මෙම වන්දි මුදල ගෙවීම පෙබරවාරි මාස 19 වෙනිදා සිට ක්‍රියාත්මක බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රබත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළා. පක්ෂී කැඩී ගිය කණ්ඩායම් දෙක යලි එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් කිසි දිනක එක්සත් ජාතික පක්ෂයේ ලකුණ සහ පාට වෙනස් නොකරන බවත් එම පක්ෂයේ නියෝජනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පැවති පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි පාක්ෂිකයන් අතරම පාක්ෂිකයන්ගේ ප්‍රශ්නවලට අපි පක්ෂයේ නායකුරු හැටියට ඇමතිවරු හැටියට අපි මැදිහත් වුණා. අපේ පාක්ෂිකයන්ගේ විශ්වාසය කැඩලා ගියා. මොකටද අපි මේ පක්ෂයට අපි ඡන්ද දෙන්නේ? මොකද ඒගොල්ලන් අපිව බලා ගන්න. ඒක ඇති වුණා. ඒක පිළිගන්න. ඒක නිසා තමයි අදින්ම පසුගිය මහමැතිවරණයේදී මෙවැනි ප්‍රතිඵලයක් අපේ පක්ෂයට ලැබුණා. පසුගිය මහමැතිවරණයේදී අපේ පාක්ෂිකයන් මේ පක්ෂයේ ටිකට වීමත් සමග UNP එකට පාඩමක් උගන්වන්න ඕනේ කියලා ගිහිල්ලා ටෙලිෆෝන් එකට ඡන්ද දුන්නා. ඕක තමයි ඇත්තම උනේ. අද ගොඩක් පාක්ෂිකයන්ගේ ඉල්ලීමක් තියෙනවා මේ කැඩුණු පක්ෂය ආපහු එකතු කරගන්න. ඒක අපිට විතරක් නෙවෙයි මං හිතන්නේ සමගි බලවේගයේ නායකරුන්ටත් ඕකම පාක්ෂිකයන් කියනවා. කරුණාකරලා එකතු වෙන්න. ඉතින් අපි බලන්නේ කවදා හරි මේ කණ්ඩායම දෙක එකතු කරගන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක එකතු වෙනකොට
නෑ නෑ අලියයි අලියව වෙනස් කරන්නෙත් නෑ කුලපාට වෙනස් කරන්නෙත් නෑ කවදාකවත් වෙන්නේ නෑ රටවටවපුවත් කිහිපයක් දැන් දේශකුණික විපර්යාස හේතුවෙන් මෙවර මහවැලි ගොවිබිම් ලෙස බොහෝ කලකට පෙර පැවති තුන බිම්වල මේ ආකාරයට මල් පිපී තිබෙනු දක්නට ලැබෙනවා. හික්කඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී Facebook සාදයක් වැටලීමට දකුණු පළාත් සුරාපදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වී තිබෙනවා. වැටලීමෙන් විදේශීය මත්පැන් මිලිලීටර් 59400ක් සමග සැකකරුවන්ට අත්අඩංගුවට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ග්‍රෑන්ඩ් පාස් සිරිමුතු උයන නිවාස යෝජනා ක්‍රමයේ සේවය කරන කම්කරුවන්ට කම්කරු වැටුප් වෙනුවට හෙරොයින් මත්කුඩු ලබා දී සිය සේවාවන් ලබාගත් පුද්ගලෙක් ග්‍රෑන්ඩ් පාස් පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 40ක් සහ මිලිග්‍රෑම් 419ක ප්‍රමාණයක්ද පොලිසිය විසින් සිය බහරයට ගනු ලැබුවා. අපව ප්‍රාප්ත හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී අනුර සේනානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. පූර්ණ පොලිස් ගෞරව සහිතව දේහය ආදාහනය කිරීම සිදු වූ අතර අවසන් කටයුතු සඳහා දේශපාලකමින් පොලිස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හොමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.